ටෙක්ගුවින්නල් එක විතින් ගෙනන්න තවත් අලුත් වීඩියෝ කොට උංගල හැම මයිබෝන් කියලා පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ කොහොමද උංගලගේ ෆෝන් එකේ තියෙන ඇප් ලොක් කරගන්නේ කියලා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ලොක් කරගත්තු ඇප් අන්ලොක් කරගන්න ෆේස් රිකග්නිෂන් හා වොයිස් රිකග්නිෂන් කියන පහසුකම් තමයි යූස් කරන්නේ. ඒ නිසා ඇප් අන්ලොක් කරන්න පාස්වර්ඩ් ටයිප් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මුහුණ ස්කෑන් කරලා ඉවරුණ ගමන්ම අපිට අපේ ඇප් අන්ලොක් කරගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝට යමු. ඉතින් මුලින්ම මේකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒකට ප්ලේ ස්ටෝර් එකට යන්න. ප්ලේ ස්ටෝර් එකේ ෆේස් ලොක් කියලා සර්ච් කරලා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ. ඒ නිසා මම මේ ඇප් එක ඕපන් කරගන්නවා. පළවෙනි වතාවට ඇප් ලොක් එක ඕපන් කරද්දි මේ වගේ තමයි පෙන්වන්නේ. ඒකේ පළවෙනි තියෙන I agree to the app lock's terms and condition කියන එකට ටික් එක දාගන්න. ටික් එක දැම්මට පස්සේ මේ විදිහට ඇප් ලොක් එකේ license agreement එක ඕපන් වෙනවා. ඉතින් ඒක agree කියන බටන් එක ක්ලික් කරන්න. දැන් start කියන බටන් එක ක්ලික් කරන්න. අපිට කරන්න තියෙන පළවෙනි ස්ටෙප් එක තමයි unlock page එක select කරන එක. අපිට මේ ඇප් එක යූස් කරලා මොකක් හරි වචනයක් කිව්වොත් ඇප් එක unlock වෙන විදිහට අපිට මේක setup කරගන්න පුළුවන්. ඉතින් ඇප් එක unlock කරගන්න ඕන කියන ඕන වචනයට තමයි unlock page එක කියන්නේ. ඉතින් මෙතන unlock page තුනක් තියෙනවා. පළවෙනි එක තමයි verify me. උදාහරණයක් විදිහට මං verify me කිව්වොත් ඇප් එක unlock වෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඕගලන්ට කැමති වචනයක් හදාගන්න පුළුවන්. ඒකට යට තියෙන treat your own unlock page කියන එක ක්ලික් කරන්න. දැන් ඕගලන්ට අවශ්‍ය වචනය මෙතන ටයිප් කරන්න. ඉතින් මම ටෙක් ගුවින් කියලා ටයිප් කරනවා. වචනය ටයිප් කරගත්තට පස්සේ ටික් එක ක්ලික් කරන්න. හරි. දැන් ඊළඟ ස්ටෙප් එක තමයි අපේ වොයිස් එකයි ෆේස් එකයි සෙටප් කරගන්න එක. ඉතින් උංගලන්ට කැමති නම් view guide කියන එක ක්ලික් කරලා guideline එක කියවන්න පුළුවන්. ඉතින් මම කෙලින්ම ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ඒකට skip to enrollment කියන එක මම ක්ලික් කරනවා. දැන් අපේ ෆේස් එක ස්කෑන් කරන්න කැමරා ඕපන් කරන්න permission ඉල්ලනවා. ඉතින් ඒකට allow දෙන්න. මේකටත් allow දෙන්න. දැන් ඔංගොල්ලෝ ඔංගොලන්ගේ ෆේස් එකයි වොයිස් එකයි සෙටප් කරගන්න. හරි. ඊට පස්සේ අපෙන් recovery method එකක් ඉල්ලනවා. මේ ඇප් එකෙන් හරියට අපේ ෆේස් එක ස්කෑන් කරගන්න බැරි වුණොත් අපි ලොක් කරගත්තු ඇප් අන්ලොක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපෙන් recovery method එකක් ඉල්ලන්නේ. ඉතින් මෙතන pattern, pin, password කියලා තුනක් තියෙනවා. ඔංගොල්ලෝ මෙතනට කැමති එකක් දෙන්න. මම pin එකක් දෙනවා. ඊට පස්සේ අපේ ෆෝන් එකේ සෙටින් ටිකක් වෙනස් කරන්න වෙනවා. ඒකට යට තියෙන go to android settings කියන එක ක්ලික් කරන්න. දැන් app lock එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ allow usage tracking කියන එකට ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ හරි ලකුණ ක්ලික් කරන්න. හරි. දැන් අපි app එකේ ඔක්කොම setup කරන් ඉවරයි. දැන් කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ඇප් ලොක් කරගන්න එක. ඉතින් මේකේ ලොක් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කොනනින්ස් මොඩ් එක. ඉතින් මේකෙන් වෙන්නේ අපේ ෆේස් එක විතරක් ස්කෑන් කරලා ඒ ඇප් එක අන්ලොක් කරලා දෙනවා. ඊළඟ ලොක් එක තමයි ට්‍රූලි සිකියුර් මොඩ් එක. ඉතින් මේකෙදි වෙන්නේ ලොක් කරගත්තු ඇප් එකක් අන්ලොක් කරගන්න අපේ ෆේස් එක වගේම වොයිස් එකත් අවශ්‍ය වෙනවා. ඉතින් උංගලන්ට අවශ්‍ය විදිහට ඇප් ලොක් කරගන්න. අපිට මේ ඇප් එක යූස් කරලා තප්පර දෙකක් වගේ ඉතාම සුළු කාලයක් ඇතුළත අපේ ඇප් අන්ලොක් කරගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම අලුත් වීඩියෝකින් හමුණ තෙක් ඔබට සුබ දවසක්.